අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍යය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම රක්ෂිකා ප්‍රනන්තු ප්‍රථමයෙන් සිරස්තල. ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ණයවාරික ගෙවන්න සහන කාලයක් ඉල්ලයි. කොරෝනා වෛරසය පිළිබඳව ලොවපුරා විද්වතුන් පළ කළ අනාවැකී. රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ජව බෙකියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබා දී ඇති ණයවාරික සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා හෙවත් COVID-19 තර්ජනයට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා ඇති බවයි. බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවලට COVID-19 සමාජ දුරස්ථා මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය ඇතුළු අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ පුරවැසියන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සමගී ජනපරවේගී නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. මේ වන විට ලෝකයේ පුරා ව්‍යාප්තව පවතින කොරෝනා උවදුර හේතුවෙන් සෑම රටක්ම පාහේ දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අතර බොහෝ රටවල් මෙම ව්‍යසනයෙන් අත්මිදීමු උදෙසා අනවරත සටනක යෙදී සිටි. අපේ රටද මේ මොහොතේ විශාල අරගලයක යෙදෙනුයේ මේ උවදුරින් අත්මිදීමටය. ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය ඇතුළු අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් සහ පුරවැසියන් කෙරෙහි මේ අවස්ථාවේ අපි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ යුතුය. එක් අතකින් මෙරට ආර්ථිකයේ අති මහත් පංගුවක් ශක්තිමත් කරන්නේ ඔවුන්ය. අනෙක් අතට ඔවුන් අපේ රටේ ආදරණීය පුරවැසියන්ය. ස්වකීය නැද හිතමිතුරන්ගෙන් වෙන්ව මේ මොහොතේ ඔවුන් සිටින්නේ හුදකලාවය. එබැවින් ඔවුන්ගේ සුරක්ෂිත බව, ඔවුන්ගේ ධෛර්යය සහ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීමද, ඔවුන්ගේ සෞඛ්‍යමය හා අනෙකුත් අවශ්‍ය පිළිබඳව සොයා බැලීමද අපගේ වගකීමකි. එවෙන්වෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ පෙනී සිටීම අතිශයින්ම වැදගත්ය. විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ රැකියා අමාත්‍යංශය, තානාපති අංශමෙන්ව පොදුවේ රජය ඔවුන් පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු අතර මෙරට සිටින ඔවුන්ගේ පවුල් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. අදාළ රටවල් සමග සමීප රාජතාන්ත්‍රික ගණුදෙනුවක යෙදෙමින් ඔවුන් සුරක්ෂිත කිරීම අතිශයින්ම වැදගත්ය. අප නිරන්තරයෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අතර මේ ව්‍යසනකාරී මොහොතේ මෙරට සිටින ජනතාව සේම එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට අත් නොහරින බවත් දන්වා සිටිනුමු. උපුටා ගැනීම අවසන්. වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ වන විට ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ඇඳිරි නීති තත්ත්වය තවත් දීර්ඝ කිරීම සඳහා තමයි අපේ පාර්ශ්වයේ යෝජනාවන් තිබෙන්නේ. ඒ මොකද තවමත් අපට අවසන් වශයෙන් පුරෝකතන්ට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙම වසංගත තත්ත්වය මොනතරම් ප්‍රමාණයකට අපේ සමාජයේ පැතිරී තිබෙනවාද, ඒ තව දින කීපයකින් මොනතරම් ප්‍රමාණයකට උස්සන්න වේවිද, සමනය වේවිද, කිසිදු ආකාරය පූර්වකථනයකට අපට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා හිතනවා රජය විසින් විය හැකි අනතුරු ගාදායකම තත්ත්වය ගැන කල්පනා කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග තෝරාගත යුතුයි කියලා. ඇඳිරිනීති තත්ත්වෙන් අපේක්ෂා කරන ලද අරමුණු බිඳෙනවා නම් මා හිතනවා ඇඳිරිනීති තත්ත්වය පවත්වාගෙන යාමෙන් කිසිදු තේරුමක් නොමැති බව. ඒ නිසා දැන් රජයත් අපි හැමදෙනාත් කල්පනා කළ යුතු වන්නේ ඇඳිරිනීතිය පවත්වාගෙන යාමේදී පොදු ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වන අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීම හා අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා වූ ක්‍රමයක් සකස් කිරීම. ඒ නිසා එම ජනතාව නිවෙස් තුළම රැඳෙමින් නිවෙස් තුළටම ආහාර සපයා ගැනීමේ යාන්ත්‍රණයක් දිරිමත් කිරීම සහ ගොඩනැගීම අත්‍යවශ්‍ය සාධකකට අපි කල්පනා කරනවා. අපි සියදුනා ඒකාබද්ධව මෙම ව්‍යසනය පරාජයටපත් කිරීම සඳහා මෙදියත් වීමෙන් පමණයි. ඒ නිසා අපි සියලු ජනතාවකින් ඉල්ලා හිටිනවා ඔබ අනේකා ගැන කල්පනා කරන්න. ඔබ මානවවාදී මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න. මෙය අපි හැම දිනාම තමන්ගේ කරපිට පැවරුණු වගකීමක් ලෙස
බරක් ලෙස කල්පනා කරමින් මෙම ව්‍යසනය මර්ධනය කිරීම සඳහා මෙම වසංගතයේ ව්‍යසනකාරී තත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා අපි හැම දෙනාගේ මැදිහත් වීම සහ දායකත්වය අපේක්ෂා කරනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට පුද්ගලයන් හට අපි හැම දෙනාම අපි සූදානම් මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ලබා දී තියෙන හැම දායකත්වයක් සහායක්ම ලබා දෙන්නේ. බැක්ටීරියා ආසාදනයකට, දිලිර ආසාදනයකට, නිට්ටාවට මොහොත කරන බෙහෙත් ලෝකේ හොයාගෙන තිබුණට වෛරස් ආසාදනයකට නිට්ටාවට හොඳ කරන බෙහෙතක් හොයාගෙන නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි ජනතාවට ඍජු උපදෙස් සැපිය යුතුයි. එහෙම නැත්නම් මෙවැනි අවස්ථාවකදී විවිධාකාර ඖෂධ අත්හදා බලන්න ගිහිල්ලා දැනටමත් ලෝකයේ සමහර රටවල අය ජීවිත නැති කරගෙන තිබෙනවා. ඒක රටක විසබීජ නාශක පානය කරන්න ගිහිල්ලා 50% ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවක සමාජයට අවිද්‍යාත්මක එහෙම නැත්නම් මිත්‍යා මත දැනට අත්හදා නොබලපු පරීක්ෂණ මගින් තහවුරු නොවිච්ච දේවල් සමාජයට ඉදිරිපත් කිරීමම මේ ආසාදනය මත වසංගතයේ අහිතකර ප්‍රතිකාරයක් බවට පත් වෙනවා. ඉතින් දැන් රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. ඔවුන්ට මේ රෝගය වැළඳුනේ කොතනින්ද කියන එක පිළිබඳව සෞඛ්‍යංශ තාමත් හොයාගෙන යනවා. ඒතකොට මේක සමාජයට විවෘත වුණාට පස්සේදී ඒ පැතිරෙන වේගය අපිට පුරෝකථනය කරන්නට බෑ. අපට ඒකට මුහුණ දෙන්නයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි කවුරුත් පිළිගන්නට ඕන මේ රෝගයේ ලෝකයේ ව්‍යාප්ත වෙන වේගය අනුව දැවැන්ත පිමි ගානකින් ව්‍යාප්ත වුණාට පස්සේදී සෞඛ්‍ය සේවාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට මුහුණ දෙන්න මේකට අපි මුහුණ දෙන්න රටක් හැටියට දිනුවොත් රට පෙරදුනොත් රට රටක් හැටියටයි අපි මේ වසංගතයේදී ක්‍රියා කළ යුතු වන්නේ. මේකෙදී විවේචකයන් සහ ප්‍රශංසාකරුවන් කියලා දෙකොටසක් ඉන්නවා වෙනුවට සියලු දෙනාම මේ වසංගතය මර්ධනය කරන මෙහෙයුමේ සමකොටස්කාරය බවට පත් කරගත්තොත් අපිට පුළුවන් රටක් හැටියට ජයග්‍රහණය කරන්නට. මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව ජනතාවගේ නොසලකිලිමත් භාවයේ බව පූජ්‍ය යාගොඩ මෙත්තානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පුත්තරම් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ පුංචි රට ඇතුළත කොරෝනා කියන ලෙඩේ ගෙනාවෙ පින්නතුනි අපේ මිනිස්සු. නොසලකිලිමත් වුණු නිසා තමයි මෙච්චර මේ විදියට මේක විවත් වෙන්න හේතුව. වැරදුනාට පස්සේ පින්නතුනි එයාපෝට් එකේ හොවට වැඩක් නැහැ. විදේශීය රට එන මිනිස්සු නැවතුවට වැඩක් නැහැ. එන නැව් නැවතුවට වැඩක් නැහැ. අතිකරු ජනාධිපතිතුමනි අපේ අගමැතිතුමනි ඔහුල දෙන්නම මේ රටේ හොඳම පාලනයක් කරනවා. ඒ නිසා පාලනය කිසිම අපිට දොස් කියන්න විදියක් නැහැ. දවස කූලි වැඩ කරගන්න ඊට කණ්ඩ මෙදි වෙලා තියෙන්නේ කොරනස් එනවද ඒකින් බාධා වෙති වෙනවද දන්නේ නැහැ. ඒ වුණාට බඩගිනින ඉඳලා මැරෙනවා කියලා අපි අනිවාර්යයෙන් දැනගන්නවා. ඒ වුණා මේ දුප්පත් රට වෙනුවෙන් අපි ලංකාව පුරාම ප්‍රාර්ථනා කරනවා මේක කිසිම එකට බාධා වෙන්න දෙවී ප්‍රාර්ථනා කරනවා. මේ රටේ 50% දුප්පත් මිනිස්සුන් සිටිනවා. උන් අපිට නම් කරන්න පුළුවා. කුලි වැඩ කරන අය, ටීවී ලේලෝන අය, වාහනවල දවසින් දවස අයර් දුවන අය, ප්‍රයිවට් බස් එකේ දුවන කට්ටිය, තමන්ගේ වතු පිටිවල තිබෙන එලෝල් ටිකක් හදාගෙන ඇවිල්ලා දවසට රුපියල් 500,000 කම්බ කරන මිනිස්සු, සතියක් ඇඳිරි නීතියට අසු වෙලා ඔවුන් නිවසේ තමාගේ ජීවිතේ කොරෝනා කියන රකුසගෙන් ගලව ගන්න ආරක්ෂා කරනවා වගේ ඔවුතෝගේ බිරිඳ දරුමල්ලෝ කුසගින්නේ රකුසට අසු වෙලා සිටිනවා. රටේ පවතින වත්මන් තත්ත්වයන් හමුවේ විවිධ ආකාරයේ අපහසුතාවයට පත්වන ජනකොටස් සහ කණ්ඩායම් එම අපහසුතාවෙන් මුදා ගනිමින් කොරෝනා වර්ධන ජාතික වැඩපිළිවෙලට එක්කර ගැනීම අපගේ මූලික අරමුණ විය යුතුයි. මේ වගකීම මැනවින් අවබෝධ කරගත් සියත ප්‍රවෘත්ති අපි සමාජයේ පීඩාවට පත්වන කණ්ඩායම් පිළිබඳව අනාවරණය කරමින් ඔවුන්ට අවශ්‍ය සහන සැපීමට කටයුතු කරමින් සිටිනවා. අපගත් එම උත්සාහය සාර්ථක ප්‍රතිඵල දරමින් දානමය කටයුතු නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින විහාරස්ථානවල වෙසෙන මහා සංඝරත්නයට පිහිටවීමට රජයේ පුළුල් අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවීමත් සමගම අපි හැම කෙනෙකුටම මේ සඳහා අනුගත වීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසාම සමාජයේ විවිධ කණ්ඩායම් මේ ඔස්සේ විවිධ වූ අපහසුතාවයන්ටත් පත්වනවා. එලෙස අපහසුතාවයට පත්වන ජනතාවත් මේ ක්‍රියාදාමයට ඒකරාශී කරගනිමින් ඔවුන්ගේ අපහසුතාවය මගහරමින් මේ වසංගතයෙන් අපේ රට බේරා ගන්නට අපි සියලු දෙනා එකට අත්වැල් බැඳගත යුතුයි. ඒ නිසා තමයි මේ හදිසි තත්වයන් සමග අපහසුතාවයට පීඩාවට පත්වන ජනකොටස් සහ විවිධ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අප වාර්තා කරමින් ඒ ගැන බලධාරීන්ගේ සහ රටේම සමස්ත ජනතාවගේ අවධානය යොමු කරවන්නේ. ඔබට මතක ඇති හදිස්සියෙම පනවපු ඇඳුරු නීතිය තත්වයත් එක්ක ඒ මුල් දින කිහිපයේ යාචක ජනතාව සහ සතා සීපාවුන් අසරණතාවයට පත්වීම නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්නට කියලා අප කරපු ඉල්ලීම සියත ප්‍රවෘත්ති තුළින් මේ පිළිබඳව අනාවරණය කිරීමත් සමගම නගරාශ්‍රිතව ජීවත්වන යාචක ජනතාවටත් සතා සිව්පාවන්ටත් ආහාර පාන ලබා දෙන්නට ඔබ කටයුතු කළා. ඔබට බොහොම පිං
අපි ඒ වගේම ඉන් පසුව මීට දින දෙකකට පෙර තොරතුරු අනාවරණය කළා. ඈත පිටිසර දුෂ්කර ගම්මානවල ඉන්න අපේ පන්සල්වල අපේ මහා සංඝරත්නයට දාන වේලක් ලබා දෙන්නට ඔබට හැකියාවක් ලැබී නොමැති නිසා උන්වහන්සේලා පත්ව තිබෙන අපහසුතාවය ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට කියලා අප ඔබෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමත් සමගම විවිධ පාර්ශ්වයන්ගෙන් අපට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. මේ අතරතුර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් විශේෂ නිවේදනයකුත් නිකුත් කර තිබෙනවා. රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මේ නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දානමාන ප්‍රත්‍ය පහසුකම් නොමැති අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලය සූදානම්ව සිටින බවයි. මේ නිසා එම විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ගරු ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙසට සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය ගෝනුදුවේ ගුණානන්ද හිමියන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර විමසීම සඳහා දුරකථන අංක 4කුත් ලබා දීලා තියෙනවා. මේ දුරකථන අංක ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි 071 44 22 06 038 22 38 02 41 49 447 0 3 7 227 225. ඔබට ආහාර සපයා ගැනීමේ තරමක අපහසුතාවයක් ඇති ඒත් ඒ සෑම මොහොතකම ගමේ පන්සලේ හාමුදුරුව ළඟම පන්සලේ හාමුදුරුව මහා සංඝරත්නය අමතක කරන්නත් එපා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පිළිබඳව විද්වතුන් විශේෂඥයින් ලොව මවිත කළ හැකි අනාවැකි පළ කර තිබෙනවා. එම විද්වතුන් පෙන්වා දී තිබුණේ ලෝකයේ මෙවැනි වසංගත තත්ත්වයක් ක්‍රියාත්මක වුවහොත් එයට මුහුණ දීමට කිසිවෙකුත් සූදානම් නොමැති බවයි. ලොව පුරා අනතුරුදායක වසංගතයක් මතුවිය හැකි බවට අනුමාන කළ ඉඟිපල කළ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඔවුන් මීට වසර ගණනාවකට පෙර මෙම පුරෝකථන සිදු කර තිබීම විශේෂත්වයක්. එහිදී ඇතැම් පිරිස් සිය පරිකල්පන ඥානය, නිර්මාණ ශක්තිය, විද්‍යාත්මක තොරතුරු මෙන්ම සිය අත්දැකීම් පාදක කරගෙන තිබෙනවා. ලොව ධනවත් පුද්ගලයන් අතර සිටින මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘවරයෙකු වන බිල් ගේට්ස් 2018 වසරේදී විශේෂ දේශනයකට සහභාගි වෙමින් ලොව මුහුණ දීමට නියමිත මෙම භයානක අභියෝගය පිළිබඳව කරුණු හෙළි කළා. 1918 වසරේ ලොව පුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ රෝගය වැනි වසංගතයක් ඉදිරි කාලය තුළ යළි ඇති විය හැකි. ඉන් මිලියන 30කට අධික ජනතාවක් මියාමට ඉඩ තිබෙනවා. මෙම වසංගතය ස්වාභාවික හේතුවක් මත මෙන්ම ජීව අවියක ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වෙන්නට පුළුවන්. කනගාටුදායක තත්වය ලෝකයේ මේ තත්වයට මුහුණ දෙන්නට තවමත් සූදානම් නැහැ. ඔහු සිය දත්ත වාර්තා උපයෝගී කරගනිමිනුයි මෙම ප්‍රකාශය සිදු කළේ. එසේම මෙම වෛරසයට මුහුණ දීම සඳහා ලොව යුද්ධයකට මුහුණ දෙන අයුරින් සූදානම් විය යුතු බවත් බිල් ගේට්ස් එම දේශනයේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර වෛරස හා උණ රෝග පිළිබඳ විශේෂඥ රොබර්ට් වෙබ්ස්ටර් අදහස් පළ කර තිබුණා. පසුගිය දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කළ ඔහුගේ නවතම ග්‍රන්ථය තුළින් මේ බව අනාවරණය කෙරුණා. ලෝකයේ තුල වසංගතයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවත් ඒ අනුව එවැනි වසංගතයකින් මිලියන ගණනක ජනතාව මරණයට පත්විය හැකි බවත් එහි සඳහන්. ඇමරිකාවේ US AIDS ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ ජෙරම් කොනෙයින් පෙන්වා දී තිබුණේ වසංගත තත්ත්වයක් නුදුරේදීම ලොවට බලපාන බවයි. ඒ 2017 වසරේ ජාත්‍යන්තර සංගරාවකට ලිපියක් සපයමින්. මේ අතර දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් 2011 වසරේදී නිර්මාණය කළ කන්ටෙන්ෂන් සිනමාපටයෙන්ද පෙන්වා දී තිබුණේ ලොව පුරා ව්‍යාප්ත වන භයානක වෛරසයක් පිළිබඳවයි. එසේම 2013 වසරේ දකුණු කොරියානු චිත්‍රපටයක් වූ ද ෆ්ලූ චිත්‍රපටයෙන්ද පෙන්වා දී තිබුණේ මෙවැනි භයානක වෛරසයක් පිළිබඳවයි. කෙසේ වෙතත් මෙවැනි අනුමාන ඉඟි පළ කළ සුවිශේෂී පුද්ගලයන් සිය නිර්මාණ තුළින් සහ සිය දේශන තුළින් පෙන්වා දී තිබුණේ මෙවැනි භයානක වෛරසයක් ලොව තුළ ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීමට කිසිවෙකු සූදානම් නොමැති බවයි. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.